සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ සුදෝ ස්වාමින් වහන්සේ අද දවසේදී අපි හැමෝගෙම හදවතට කතා කරලා කියන දෙයක් තමයි ගීතාවලී 46 10 වගන්තිය මෙහෙම කියනවා නිශ්චල වන්න මා දෙවිඳුන් බව සිතට ගන්න නිශ්චල වන්න මම දෙවිඳුන් බව හිතට ගන්න අම්මේ තාත්තේ දුවේ පුතේ අද දවසේ අරගෙන බලනකොට අද අපේ පෞද්ගලිකව අපේ ජීවිතයේ මගේ ජීවිතයේ අපේ ජීවිතයේ පවුලේ ජීවිතයේ රටේ ජීවිතයේ ගමේ ජීවිතයේ පල්ලියේ ජීවිතයේ එහෙමත් නැත්නම් මීසම් පවුලේ වගේම ලෝකෙ දිහා බලනකොට අද ගොඩාක් අය හරියට ස්ට්‍රෙස්ඩ් අප් වෙලා ආතතියන්ට පත් වෙලා ඇයි දෝ කියලා ස්වාමිනේ ජේසුනේ ඇයි මෙහෙම වෙන්නේ මොකද කියලා ජේසුගේ කෑ ගහලා අහන්න හිතුණවත් හිතන හැම මොහොතකම අපිට දැනෙන දේ තමයි ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට උන්වහන්සේ කියන දේ කරන්න වෙලාව නැහැ අපේ මනස තුල නිරන්තරයෙන්ම සිතුවිලි මේ සිතුවිලි අපිව ඩොමිනේට් කරනවා හැම වෙලාවෙම අපි මොනවහරි දෙයක් කරනවා කියනවා එමතන හිතනවා මෙන්න මේ වගේ නිරන්තරයෙන්ම අපිට අපි අපේ ලෝකෙන් පිරිලා අපේ ලෝකෙන් පිරිලා නිසා සමහර අය හම්බ කරන්න නිසා සමහර අය ප්‍රශ්නවලට උත්තර හොයනවා තව සමහර අය හෙට දවස ගැන ප්ලෑන් කරනවා මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් නිසා අපි මොනවද කරන්නේ මේ මොහොතේ තියෙන සාමය හදවතට අත්කරගත යුතු සාමය අපිට නැතුව ගිහිල්ලා we have lost the peace of mind at this moment right at this moment මේ මොහොතේ තියෙන සුවය අපිට නැතුව ගිහිල්ලා ඒ සහනේ අපිට නැතුව ගිහිල්ලා මොකද අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ ඊයේ එහෙමත් නැත්නම් හෙට අනිද්දා අනාගතය තුල තමයි අපි ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ මෙන්න මේ ආකාරයට ජීවත් වෙන්න ගියාම ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට අහිමි වෙලා යනවා අපිවම ඉතින් ඒක නිසා අද සුදෝ ස්වාමීන් වහන්සේ කියනවා මං හරි ආසයි මගේ දුවේ මං හරි ආසයි මගේ පුතේ ඔබට පුළුවන් නම් පොඩ්ඩක් නිශ්චල වෙන්න ඔබේ ලෝකයෙන් මිදිලා මුළු ලෝකෙම මිදිලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඔබට පුළුවන් ද ඒ දැඩි නිහඬියාව තුළ මාව මුණගැහෙන්න ඔබේ ආත්මයට මගේ ආත්මය බද්ධ කරගන්නට පුළුවන් ද කියලා අහනවා අන්න ඒ මොහොත උන්වහන්සේගේ ආත්මයට අපේ ආත්මය බද්ධ වෙන මොහොත හරි සුවදායකයි එතන මහා බලයක් නිර්මාණය වෙනවා එතන විශ්වීය ශක්තිය ඇක්ටිවේට් වෙන්නට පටන් ගන්නවා විශ්වීය බලය අපේ ශරීරයට ගලාගෙන එන්නට පටන් ගන්නවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ විශ්වීය ශක්තිය අපේ ජීවිතේට ගලාගෙන එනකොට අපේ ජීවිතේ තියෙන අඩුපාඩුකම් අපේ ජීවිතේ තියෙන බැරි භාවයන් අපිට තියෙන අසහනකාරී තත්වයන් අපිට තියෙන අමාරුකම් මෙන්න මේ හැම දෙයක්ම අපේ ශරීරයෙන් නික්මිලා යන්නට පටන් ගන්නවා ඒ නික්මිලා ගිහිල්ලා ඒක රිප්ලේස් වෙන්නට පටන් ගන්නවා ඒක ආදේශ වෙන්නට පටන් ගන්නවා සුදෝ ස්වාමීන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේගේ ජීවයෙන් උන්වහන්සේගේ බලයෙන් ඒ උන්වහන්සේගෙම ඒ නික්මින කිරණ වලින් අපේ ජීවිතය බලවන්ත වෙන්නට පටන් ගන්නවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඉතින් ඒක නිසා හරියට වටිනවා උන්වහන්සේගේ ආත්මයට අපේ ආත්මය බද්ධ කරගන්න එක මොකද ජේසුත් ගොඩාරියක් වෙලාවට අම්මේ තාත්තේ දුවේ පුතේ අපි දන්නවනේ ස්වාමින් වහන්සේ හොයාගෙන ගියයි කියලා අලියම ගිහිල්ලා කියලා කන්දක් උදුරට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක බද්ධ වුණා දෙවියන් දේව තාත්තත් එක්ක බද්ධ වුණා ඉතින් ඒක නිසා අද අපිට හරියට කාර්ය බහුලයි පාඩම් කරන්න තියෙනවා අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා බොහෝ කරුණු කාරණා තියෙනවා අපිට කරන්නට ඉතින් ඒක නිසා ඒ දේවල්ින්ද මොකද වෙන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට අහිමි වෙන්නේ කාවද අපිට අපි වහිමි වෙනවා අපිට අපිව අහිමි වෙනවා විතරක් නෙමෙයි අපිට අපි වහිමි වෙනකොට අපිට අපේ දෙවියොත් අහිමි වෙලා යනවා ඉතින් ඒක නිසා ඒ දෙවියන්ට අපෙන් පලා යන්නට ඉඩ දෙන්න එපා අපේ කනෙක්ටිවිටි එකෙන් අපේ සම්බන්ධතාවෙන් ඈත් වෙන්නට ඉඩ දෙන්න එපා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි නිරන්තරයෙන්ම උන්වහන්සේත් එක්ක බද්ධ වෙමු ඒ ආත්මයට අපේ ආත්මය බද්ධ කරගමු අම්මේ තාත්තේ දුවේ පුතේ ඉන්නේ ඒ බද්ධ වීම තුළ සුදෝ ස්වාමීන් වහන්සේ තුළ ලස්සන ගමනක් යමු එහෙනම් ඒ මහා වරප්‍රසාදයේ නිශ්ශබ්ද මම දෙවිඳුන් බව හඳුනගන්න කියන ඒ දෙවිඳුන්ව අපි හඳුනගමු නිහඬ වෙමු
උන්වහන්සේ තුළ ඒ වරප්‍රසාදය අද දවසේදී ඔබට ලැබේවා. ජේසුගේම පිහිටයි.